බඳින හෝරාව. සමාජයේ අන්‍යෝන්‍ය මිනිස් සම්බන්ධතාවල ප්‍රතිඵලයක් ලෙස විකාශය වී අනවරතව ගලා යනවා. යුතුකම් සහ වගකීම් පිරුණු සමාජ භාවිතාවක මිනිසුන්ගේ බැඳීම් ශක්තිමත් කළද පුද්ගලානුබද්ධ චර්යාවන් එම බැඳීම් අභියෝගයටද ලක් කරනවා. යුතුකම් අයිතිවාසිකම් වගකීම් අතර දෝලනය වන ජීවන කතාවක සුන්දර ගමක සිදු වූ අමානුෂික ඝාතනයක් හඹා යන ඉව අල්ලන හෝරාවයි මේ. අප්පුහාමි ඉතාම දුක් මහන්සියෙන් ජීවිතය දිනු ව්‍යාපාරිකයෙක්. ඉතා පොඩි තැනකින් ජීවිතය පටන්ගත් අප්පුහාමි තමන්ගේම සෝත්සාහය නිසා ඉතා ඉක්මනින් ලී මූලක හිංකාරයෙක් වන්නට ඔහුට හැකියාව ලැබුණා. දාලි මහත්තය මොකද නිකන් වර කල්පනාවපාවි. මම මේ කල්පනා කරේ මට තියෙන මේ හදිස්සිය මේ ලීකඳන් අයිතිකාරයින්ට නෑනේ. තව කොච්චර සල්ලි එකතු කරන්න ඕනද? ඒකනම් එහෙම තමා මුදාලි මහත්තය. කෝ ඉතින් මුන්ට මේ හදන හදිස්සිය නෑනේ ගෙනියන්න කීපහම ලී බඩුවක. ඔය බාරගත්ත වැඩ ටික ඉවර කරනවාකෝ. වැස්සත් එක්ක මටමයි පාඩුව. ලීකුඩු කියන්නේ සල්ලි තමයි. දමකි නම් මැරෙන්න බැරුණත් මේ වගේම තමා උපදින්නේ. චි මුදල් හදල් මෙන්ම තමා උපයූ ගොඩක් සම්පත් උපයා ගත්තේ අප්පුහාමි තුල තිබූ දැඩි ඉතිරි කිරීම සහ අර පරිස්සම්කම නිසාම. කවුරුත් ඔහුව දැඩි මසුරෙක් ලෝභයෙක් ලෙසද හැඳින්වුවා. මගේ නම සර් ජයතිස්ස. ජයතිස්ස. ජයතිස්ස බාසු නැහැ. මේ සිද්ධිය වෙනකොට කීයට විතර ඇද්ද? මේ සිද්ධිය වෙනකොට සර් මං උදේ වැඩට එන වෙලාවනේ. උදේ සාමාන්‍යයෙන් 8ට විතර වගේ තමයි හැමදාම වැඩට එන්නේ. වෙනදත් වැඩට එනකොට මුදලාලි ඔය උතන මේසේ ගාවට වෙලා ඉන්නවා. එදා ඉතින් මේ ගාව හිටින්න මං හිටියේ කොහාට හරි යන්න ඇති කියලා. මං ආව එක ටික බලනකොට එතනම මේ හිට තිබ්බා මේ මුදලාලිගේ මිනිහ. තාත්තේ මේ තේක බීලා ඉන්නකෝ. ඔය කොහෙන් තියපන්කෝ. මේක බීලා ඉන්න නිවුනහම ඔයා බොන්නේ නෑනේ. ඊට පස්සේ දූවිලිත් යනවා. හරි හරි ඔක ඔහෙන් තියහන්කෝ. පුදුම ආදරයක් නේ තියන්නේ. මොකද පිටපළු ටිකක් අත් අරගන්නද එහෙම නැතිනම් සල්ලි ටිකක්වත් ගන්නද? තාත්තේ තටමැන් නැතුව කියපන්කෝ. අපේ කෙනා කිව්වා රොප්පුවේ වැඩේ ටිකක් බලන්න කියලා. හංගිතුව හරි බොලගේ එකාට කියපන් ඌට තියෙන තදියම මට නැහැ කියලා. කොහේ තියෙන සල්ලිද? තම දරුවන්ගෙන් වෙන්ව ඉතා ස්වාධීන ජීවිතයක් ගත කළ අප්පුහාමි තමාගේ ව්‍යාපාරයට ඇති දැඩි ඇල්ම නිසාම ලී මූලෙම නැවතී සිටියා. ඒ කෙසේ වෙතත් අප්පුහාමිගේ පොඩි දුව මෙන්ම ලොකු දුවද සිය පියාගේ අවශ්‍යතාවයන් නොපිරිහෙලා ඉටු කරනු ලැබුවා. තාත්තා නැති වෙච්ච එක ගැන මට ගොඩක් දුකයි. මොකද මේ ඉඩම් නිසා අපේ ගෙදර නිතරම ප්‍රශ්න ඇති වුණා ආයි සුමනේ. තව එකක් මේ කසාදෙත් මට තාත්තා කතා කරලා දුන්න කසාදය. තම දූවරුන් දෙදෙනාගේ බාල දියණිය විවාහ වී සිටියේ සුමන දාස සමග. මොකටද කෝන්නේ කියන්නේ මගේ පණිවිඩය? මොනා කියන්නේ දිටි? හැමදාම කියන දේ තමයි කියන්නේ. ටිකක් ඉවසලා ඉන්න කියලා. එහෙම කියලා කොහොමද බං? අනික මේ ඉඩකඩම් වල වැඩ ඉවරයක් කරලා දාන්න ඕන. අනික මේ අපිට කියලා පැහැදිලි අයිතියක් තියෙන්න එපා. මට නම් දැන් තාත්තගෙන් මේ ගැන අහලම ඇති වෙලා තියෙන්නේ.
ඒක පුදුම පෙරේතකමන්නේ බං. ඈ මොකද යනකොට ගෙනියන්නද? අනික පිටේ උන්ට දෙනවා තමන්ගේ දරුවන්ටනේ දෙන්නේ. ඈ අන්තිමට ඉතින් අපිටම තමයි අවසාන කාලේ පිට වෙන්න වෙන්නේ. අනේ මන්ද මේ තණ්හාසෙන්ද මහා විනාශයක් සිද්ධ වෙනවා මාලිය ඈ. ඔයම නිහම් මලත් දුම්මල ටොං ගණන් ගහලා තොං එලව ගන්න බැරි. මෙතෙක් මෙම අප්පුහාමගේ අධික ලෝභකම ඔවුන්ගේ පෞල් ජීවිතවලට පවා දැඩි ලෙස බලපෑම් කරනු ලැබුවා. ඒ නිසා නිතර නිතර තම මාමණ්ඩිය වූ අප්පුහාම සමග සුමන දාස ආරවුල් පවා ඇති කරගත්තා. කම් කම්. මම බාසුනාගේ අහන්නමයි හිටියේ. ඔය කරන වැඩවලට අපේ මාමණ්ඩිය හරියට ගැලඳුරු එහෙම බේරනවා. මේ මුදලාලියා උඹට පිස්සුද බං? වැඩිපුර කීයක් හරි ගන්න නම් නාහෙන් අනන්න ඕනේ. නාහෙන් අනන්න ඕනේ. මල පෙරේතයනි බං. පුදුම කුම්භයකමක් තියෙන්නේ. ඊට වැඩි හොඳයි ඉබ්බෙක්ගෙන් පියාට විල්ලන එක. ඒක නම් සාහතික ඇත. මලත් බහිද වේ කියලා වං උපදින්නේ ඈ. උඹ කියපන් ඇහෙන්න. මං කිව්ව කලේ ලීලා තියාගනි. අරමු බලමු. ඒක නෙමෙයි. මට වැඩ වගේ තියෙනවා. මං ගිහින් නෑ. පොලක් පස්සෙ අමු. හා. ලෝබඳින හෝරාව අප්පුහාමිගේ බාලදියණිය සමග බින්න විවාහයක් කරගෙන සිටි සුමන දාස තමාට ලබා දෙනවා යයි පොරොන්දු ඉඩම් කඩම් නොලැබීම ගැන පසුතැවිලි වෙමින් තම අයිති වාසිකම් ඉල්ලා නිතර නිතර රණ්ඩු සරුවල් කරන්නට දුණා. වැඩ කළා ඉවරද? මම මේ දෙයක් කියන්න කියලා ආවේ. මාත් එක්ක කතා කරන්න වැඩ ඉවර කළා වරෙන්. මොකද මම බලන්න පඩි ගෙවනවනේ. අපේ ඉඩම බෙදලා ඔප්පු හදලා දෙන්නොත් හොඳයි. අනේ මේ සුමන සිරියෝ කලබල වෙන්නේ නැතුව හිටපන්. මම ඒක වෙලාවට බෙදලා දෙන්නම්. දෙයි මලහම. දැන් ඉතින් කියහන්කො නඩු ඇත්ත වෘත්තත් එක්ක. තම අයිතිවාසිකම් දිනා ගැනීම වෙනුවෙන් සුමන දාස විවාහ වීසිටසිය බිරිඳට පවා කරදර කළා. තවත් පිටක හොඳින් මෙන්ම නරකින්ද අප්පුහාමි නම් තම මාමාට තර්ජනය කර අයිතිවාසිකම් දිනා ගැනීමට උත්සාහ කළා. වාසු නැහැ. දැන් කියමු බලන්න ඔය මේ මුදලාල්ල ගෙදර තිබ්බ ඉඩම් ප්‍රශ්නේ මොකද්ද කියලා. මේකයි මහත්තයෝ. ඔය මුදලාල්ලට දුවලා දෙන්නෙක් ඉන්නවනේ. පොඩි දුව තමයි ඔය දැන් බැඳලා ඉන්නේ. පොඩි දුවේ බැඳලා ඉන්නේ ඔය මඩුවේ වැඩ කරන කෙනෙක්නේ. ලොකු දුව නම් බැලලා නැහැ. ඔය ගෙදරටම නාකිනවා මේ මුදලාලි මහා තණ්හාකාරය මහත්තයෝ. මහා පුදුම තණ්හාවක් තියෙන සත්ත පහක් දෙන්නේ නැහැ. අපි වැඩ කෙරුවොත් අපිට පොඩි සොච්චමක් දීලා අපු පිටත් කරනවා. ඔය නින්දම තමයි ලොකු ළමයාව ගෙදරට නාකි වෙන්නේ. ඔතන ඔය ඉඩම් ප්‍රඥාවේ ගොඩක්ම ඔය දැන් මේ සුමනදෙන් කියලා වැඩ කරනවානේ මේකේ. එයා බැන්ද කොච්චර හරි ඇවිල්ලා කරදර කරනවා. අපි දැන් කොහොමද වෙන්නේ ඉඩම් කොට දෙන්නේ කියලා. ඔන්නෝවා තමයි තිබ්බාරව. උඹලා ඕවා එකතු කරගත්තට කමන්නේ. පරිස්සමින් පාවිච්චි කරපල. ඕවා සල්ලි කාට හරි දුන්නා නම්. තාත්තට ඉතින් කට ඇරියොත් සල්ලිම තමයි. අන්න ඒක තමයි උඹලට වැරදිච්ච තැන. ජයතිස්ස. එදලාරි. මම මෙතනට ආවේ මේ කොටොස්සලා. අද මම මේකේ මුදලාලි. මුදලාලි ඉතින් දක්ෂයානේ. කොහෙද? මුන්ට මේවැ කිසි ගාණක් තියෙන්නේ නැහැ. තමාට ලැබිය යුතු දීපල ගැන සුමන දාස වද වෙද්දී එම අයිතිවාසිකම් ලබා දීමට උදව් කළ තවත් පුද්ගලෙක් එම ලී මෝලේම සේවය කළා. කතරගම ප්‍රදේශයෙන් පැමිණි ගජබාහු නම් මේ පුද්ගලයා කාලයත් සමග සුමන දාසගේ මිත්‍රයෙක් වුණා. මට එකක් කරලා මදි බන් දෙකම කරන්න ඕනේ. සුමනේ මෙහෙම ඉඳලා හරියන්නේ නැහැ බං. මොන හරි කරන්න ඕනේ. ඒක තමයි බං. ඔක ඉතින් උඹ හැමතැනම කියන එකනේ. මේ පාර නම් කී කින් නැහැ කරනවම තමයි.
මාසෙම මහන්සි වෙලත් බං කනව බොනව විතරයිනේ. සල්ලි කියක් කර හොයාගෙන මොන හරි කරන්න ඕනේ බා. මටත් දැන් එපා වෙලා තියෙන්නේ බා. ගෑණිගේ තාත්තා වෙච්ච එක ඇත්ත. උනට වැඩක් නැහැනේ. බෑණ වෙච්ච මමත් හරකා වගේ වැඩ කළොත් නේ මාමන්නේ සල්ලි දෙන්නේ. උඹනම් බන් තිඹිලා විඳවන්නේ. මුදල් අගහිඟකම් නිසාම අසරණ වී සිටි රජබාහුද කෙසේ හෝ මුදල් සොයා ගැනීමේ උත්සාහයක නිරත වී සිටියා. තම දුක් ගැනවිලි සුමනදාස නිතර පැවසුවේ මේ ගජබාහු සමගයි. මේ නිසාම සුමනදාසගේ ප්‍රශ්න ගැන ගජබාහු දැනුවත් වී සිටි අතරම තම මිත්‍රයාට උදව් කිරීමට ගජබාහු සෑදී පෑදී සිටියේ සුමනදාස ඔහුට ලබා දුන් පොරොන්දුවක් නිසාමයි. ලී මෝලට වී තනියම වාසය කළ තම පියාගේ උදේ දිවා රාත්‍රී ආහාර අවශ්‍යතා ඉටු කරනු ලැබුවේ ඔහුගේ දූවරුන් දෙදෙනා විසින්. මොකද දුඹ කවදාවත් නේද විතපාර යන්නද? මේට වරින් නෑ. එහෙම දෙයක් නෑ. කැම ටික කණ්ඩකෝ. ඔක්කොම එකතු වෙලා සංගම් ගහලා. ඔක්කොම හිතන් ඉන්න ඇති මේ ඉඩම් ටික ලියලා දෙයි කියලා. ඔක්කොටම කියපන් මම ජීවත් ඉන්නකම් කිසිමදම ලියලා දෙන්නේ නැහැ කියලා. ඔක්කොම ලියලා තියන්නේ අන්තිම කැමැති පත්‍රය කියලා කියපන්. තමා අමාරුවෙන් ගොඩනගාගත් දීපල සහ ඉඩකඩම් දරුවන් තමන් ජීවත්ව සිටියදීම විනාශ කරයි යන බය සහ අදහස නිසා අප්පුහාමි දීපල දරුවන්ට පැවරීම කල් දමා තිබුණා. මචං ගජබාව් මචං මට අයිඩිය තිබිලා ඈ මේක මට මේක ලියන්නේ ඈ ආයිබං නික නිකන් හිතලා බලපන් ඈ හරි මේකයි මුදලාලියා පෙරේතයා ඒක කුණා ඒක බහිරවයා හරි අපි දැනගන්න ඕනේ බං අපිට තියෙන දේවල් අපි ගන්න හරි හොඳින් හරි නරකින් හරි හරි මචං අපි ඉස්සලාම යාප්පුවෙන් වැඩේ කරගන්න ඕනේ අපි යාප්පුවෙන් වැඩේ කරගන්න ඕනේ යාප්පුවෙන් බැරි වුණොත් සාප්පුවෙන් හරි මිනී පෙට්ටි සාප්පුවෙන් හරි මිනී පෙට්ටි වැඩිය කරගන්න ඕනේ ආ ආ මම උඹ මට ඉස්සලා ආ ඊම උඹ මිනී මරලා තියනවාද ආ මම උඹ මට කියලා තියන්නේ මම බස් ඩ්‍රයිවර් කෙනෙක් කියලා නේ මම ආ දැන් මම කිව්වේ මේ කරගන්න ක්‍රමේ ආ එහෙම හරි කරගන්න ඕනේ ආ එහෙම කියපා කිදී ආ බෑ අපි යන්න ඕනේ දැන් කතා කරන්න යන්න ඕනේ ෆේස් ටු ෆේස් කතා කරන්න මං කතා කරන්න අද ලොක්කට හොඳ වෙයින් කතා කරන්න තමයි යන්නේ හරි උන් බලාගෙන ඉන්න ඈ මං කතා කරන්නේ හරි ඕක මචං මට මේ අයිති තිබිලත් ඔක මට දෙන්නේ නැහැ නේ අද ලොක්කට වෙදදී උඹ බලාගනික අපි කතා කරන පිස්සු ගන්න බැරි න වෙන දෙයකින් හරි අපි සන්තෝෂයෙන් ඉන්නේ දුක සෝකය නැතන්නේ විතක බීමත්වද තවත් විතක ලී මූලේ විවේකයක් ලද මොහොතකද අප්පුහාමිගෙන් ඉඩම් ලබා ගැනීමට සුමනදාස මෙන්ම ගජබාහුද සැලසුම් සකස් කළා. විටින් විට සුමනදාස දීපල ඉල්ලා කරන අරගලය අප්පුහාමිට කරදරයක් වුණා. ගජබාහු මෙන්ම සුමනදාසද අප්පුහාමිට වහ කඳුළු ලෙස පෙනුණා. ඒ නිසා දෙගොල්ලන් අතර රණ්ඩු නිතර නිතර නොතිබුණාම නොවේ. ලෝබදින හෝරාව දරුවන් කීප දෙනෙකුගේ පියකු අප්පුහා මිලී මුදලාලි ගත කළේද හුදකලා දිවියක්. තම බිරිඳගේ මරණයෙන් පසු ඌ තනිවම ලී මෝලට වී කාලය ගත කළද ගී අසමින් විටක විනෝද වූවා. ඔහුගේ එකම සතුට වූයේද එයයි. කා අතරත් ඉතාම ලෝභ චරිතයක් ලෙස ප්‍රසිද්ධ වුවද අප්පුහාමි කාටවත් කරදරයක් කළේ නම් නැහැ. නමුත් නිතර නිතර දූ දරුවන්ගෙන් දීපල පිළිබඳව ආ ඉල්ලීම් හමුවේ අප්පුහාමි තැතිගත්තා.
మామండి మీ అప్ప మామండి రేడంది అండి నేను అవే అవే అప్పు అవి అప్పు అవి ముదలాలిరా పోయిన ఇంద్రాబా సల్లి గోల తల్లి గోల విద్యాయిలు అగే అప్పేవా మామండి అది మమ్మీ అవి మామండి తీకు మగే అయితే కనుక తాకర మంగీ నేను ఎక్కువ మట మగే ఇదే ఒప్పు 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 మే ఒప్పుయే ప్రశ్నే విసదు నెత్త ఏక విసదేంది కేరక ఒప్పు ఏది కేరక ఒప్పు ఏది అరే అది అరే ఈ అప్పు మమ బొహమ మహాంత్యం హంప కరాంతు దేవాలు మేవా ఏవా అభి కాదు ఒప్పిత ఒప్పు ఒప్పు తప్పిట హెప్పు మట తేరేన్నే అక్కే తాతర మేము కొహమ తేరు కొల్ల దిన్నది కీలా మన కీలా కొచ్చర ఉత్సాహ కలదు కౌరు కీన కనకట గత్తది ఏయాగే మత్త ఏయా ఇన్నే మే వెన ప్రశ్న వలిన్ అపే పౌలటై హొంద నెత్తి అనిక మే ఒప్పు కేసు కక్ నిసా సుమని నితరమ మాత్ ఎక్క పెటలెన మన్ దన్నవ ఇక దేపల తిబిలత్ ప్రశ్న నెత్తి ఉన ప్రశ్న నమూ మే కిసిమ ఇల్లీమక్ అప్పుహామి కనకటవత్ గత్తే నహే మే నిసా నితర నితర లీమోలే మెన్మ పిటదద అప్పుహామిగే మే హసిరీమ గన దరువన్ కతా బహ కరన్నట గత్తా ఏ ఓయిదు బా మం ఉంబో హంబేన తమై హిటియే ఉంబ మాలోకు చండియా బిన్న బహపు ఏక ఎనవ ఐతివాసి గమ్మిల్ల భిన్న బహపేక భిన్న బహపి తిన్నతు ఉంబ దెనగని మే మడువే హతర మాయమే ఉంబ పస్పాగన్న తోటమన్ సత పహక్ దెన్న దెనగ హొందై బలాగమకో బలాగన్న ఓ బలాగని బే ఒల్లువ కుమ్మెహియా కవదారి మెతన అవతార ఎక్కువ ఇంది మొట్టం బలాగమకో తమ బేనా ఉత్ సుమన దాసుట అప్పుహామి సలకను లబివేద అనేక సేవకయంట సలకన ఆకారయటమై ఏ నిసా కిసియం అమనాపయక్ద తమ మామా కెరహి సుమన దాసుగే సితే గొడ నగీ తిబునా తాతి కేమ గెనవ కాలేన్ కేమ కేమన్ మే తోపే మట వతురత్ ఎపా తోపే మీట పస్సే కేమ వతుర మేట అరంగేన్ నేమ ఏ మొగ తాతే తాతర మొనా వేలాద మంద మట ముగుత్ వేలా నాయ బోలో తోగే మినిహడ తమై వేలా తీనే ఊ రాతిస్స వీగెన ఎనో మెతన ఐతివాసియ మిల్లగె రండువత్ ఉనాద రండు రండు నే ఒక ఆరం పాయ
මට නම් මේ වෙන දේවල් හිතා ගන්න බෑ. මෙහෙම රණ්ඩුනොත් අපි කොහොමද ගමට මුණ දෙන්නේ? ඒක නම් එහෙම තමයි. දෙන්නම කියන කිසිම දෙයක් අහන්නේ නෑනේ. මේවානේ ඉතින් අපේ තාත්තලාගේ වැරදිනේ. ඔය ඔප්පුලියලා දුන්නා නම් මේ එකක්වත් නෑනේ. මොකද අපිව විකුණගෙන කනවයේ. අනේ මන්දා. තාත්තට මේවා කොහොම තේරුම් කරලා දෙන්නද කියලා. මොකක් හරි ලොකු දෙයක් වෙලා තමයි නතර වෙන්නේ. තාත්තට කවදා හරි තේරෙයි. මොකද මේවා තාත්තලා කරලා දුන්නු කසාදනේ. සුමනේ රණ්ඩු කරුවා තාත්තත් එක්ක. ඒත් මං හිතුවේ නෑ කවදාවත් තාත්තට මේ වගේ දෙයක් නම් වෙයි කියලා. මේ දේපල නිසා සුමනේ මායි නිතරම රණ්ඩු වෙනවා. තාත්තා එක්කත් සුමනේ ගිහිල්ලා නිතරම රණ්ඩු වුණා. ලෝබන්දින හෝරාව. බසුන් නැහැ. ඔය මගේ එනකොට ජයබාහුයි අපේ බෑනා එහෙම හම්බුණාද? මම නම් දැක්කේ නැහැ මුදාරි. උන් මේ හතර මායිමට වැද්ද ගන්නවා හැම නෙවෙයි. එහෙම මොකද අප්පා ඒ? උන් ඊයේ රෑ බීලා ආවනේ උන්ගේ අයිතිවාසිකම් ඉල්ලන්න. උන්ට නිින්දයක් නැහැලු ඉඩක් නැතුව. දෙනෝ මං උන්ට ඉඩ. ඔන්න ඒ ඉඩ කඩම් ගන්න අල්ලා දාන්න මුදාරි. අනිත් එක උන් පිටේ උන් නෙමෙයිනේ. පිටේ නෙමෙයි. දෙකි. බාසුන්නේ හැට සැක නැද්ද මේ පොඩි දුව බඳපු පුද්ගලයා? එහෙම සැකයක් හිතන්නත් බෑ මහත්තයෝ. ළඟදි බහින් බස් වීම සිද්ධ වෙනවානේ. එහෙම සැක හිතන්න බෑද? ඒවනම් ඉතින් ඕන තරම් සිද්ධ වෙන ඉතින් ඒවා සාමාන්‍ය දේවල් වලට පවෝදා ඇවිල්ලා වැඩ කරනවා කිසිම සද්දෙකුත් නැහැ ඉතින් එහෙම හිතන්න අමාරුයි. සුමනේ සුමනේ ආ මචං උඹත් අද වැඩට ගියාද බා? මේ ප්‍රශ්නවල ඉවරයක් තියෙන්න ඕනි. ඔයා තාත්තව මගේ ඇර ඇර ඉන්නවනේ. මම මොනවා මගහරින්ද? මං කීවේ ඇත්ත. මං කලේ හරිද? ඔයා අහපු විදියයි වැරදි. ගජබහුව එක්කගෙන මොකටද බීලා ප්‍රශ්න විසඳන්න ගියේ? මම ඉල්ලුවේ මගේ අයිතිය. තාත්තයි කුම්මයිකමනේ මේ ප්‍රශ්නේ. හරි. මම හොඳින් හරි නරකින් හරි මේ ප්‍රශ්න විසඳගන්නම්. අනේ මේ ආයේ ප්‍රශ්න දාගන්න නැතු ඉන්න. මාමල බෑලා රණ්ඩු වෙනවා කියලා ගමේ මිනිස්සු හිනා වෙනවා. ඒකෙන් අපිටයි ලැජ්ජාව. ඉත හිනා වෙච්චාවේ. අනේ මෙම් වගේ ආගන්න එපා. තුමනේ. වැරදෙන් නැද්ද? මොනවාද බං මේ දාගන්න ප්‍රශ්න? මොන? උඹ දන්නේ නැහැ. මොනවාද බං මේ මාමන්ලත් එක්ක දාගන්න ප්‍රශ්න? බීගෙන ඇවිල්ලා. යමං යමං වැඩට.
ඔන්න ප්‍රශ්න උඹ දන්නේ නැහැ එතකොට උඹ දන්නේම නැහැ අනේ මේ වබම් මේ කතා කරලා විඳ ගන්න තිබ්බ ප්‍රශ්නනේ ඈ යම යම මෙතන කොහොමත් මම ඔක හොඳින් හරි නරකින් හරි විසඳ ගන්න ඉන්නේ අනේ මේ මේ ගම්මු හිනස්සන්න නැතුව මෙන්න මේ වරෙන් වැඩට ඔනවනත් උඹේ මාමන්ඩියානේ හ්ම් හ්ම් මම යනවා වරෙන් උන් එහෙනම් මම එන්න ඔය මෝලට එහෙනම් ඉතින් මම මැටි මෝලෙක් වෙන්න ඕනේ යන්න ඉතින් ඇති මෙපේ කලින්ම කරා නෑ ඉවරයි මචං මට මන් දැන් මේක පා වෙලා තියෙන බෝ මේක 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 දෙක එකක් මොකක් හරි බේර ගන්න ඕනේ මේක මලත් ඔය කන පින්දුන් කතාව අහලා අහලා ඇත්ති වෙලා වන් තියෙන්නේ මොකද කියන්නේ යන්ද ලෝකර දෙකක් අල්ලෙන්ද අනිම් මේ මචං එක්කෝ පා මචං බෑ දෙකක් කරලා ඔක මලුත් එහෙම ඒ වගේනම දෙක කැල්ල ඔක මලොත් තින්බ. එයිදි ඊතනත් අපින්න කරදරේ. බෑ. ඔබ කියන්නේ බය කරමු කියලාද? ආ මී පොඩ්ඩක් බය කරමු මචං. පිස්සුද බං අපි දැන් හොඳින් කිව්වා කිව්ව හරියන්නේ නෑ නේ බං. මුදලාලයා දෙක කයින්න ඕනේ. හා අනිමු. අපි යම ලේමෝලට ගිහිල්ලා මුදලාලට දෙකක් ඇනලා එන්න. යා. වරෙන් ඉතින් මේ උඹ දැන් ওই මුදලාලට දෙකක් ඇනලා ඊපස්සේ හම්බෙන ඉඩමේ විකුණලා ගන්න සල්ලි වලින් භාගයක් මරතෝයි. හරි බං ඒ විකුණුවට පස්සේනේ වරෙන් කොයි ඉතින්? දන්නවනේ මම කවුද කියලා. ඉතින් මම වැඩේ කරන්නේ මොකද මං? හරි මම යන්න නැත්තම් මුදලාලේ නැවෙච්ච දේ උඹට කරන්න වෙන්නේ ඈ මේ මොකද දාගන්නේ මම උඹාරි ගණන් ගන්න එපා මුදලාලේ
උන්ගේ මේ කාගේ හරි දහජරාවක උන්නක් කටතු වීගෙන ඇවිල්ලා මෙතන කෑගහවට උන්ට කරන්න පුළුවන් ඇති දෙයක් නැහැ. උන්ට උන්ට මේ කියලා වැඩක් නැහැ. උන්ට මේ කණ්ඩ බොන අමින් දෙන මනුස්සයට නෙමෙයි මම මේ කරන්නේ. ඕව අච්චර හිතර ගන්න එපා මුදලාලි. අපි මේ තියෙන වැඩ කරගෙන යන් ওই විදිහට. ඉතින් ඔහොම තමයි ඕවට වැඩි ඉති දුක් වෙන්න ඕනේ නැහැ. මුන්ට මොකද මුන්ගේ මේ බඳින හෝරාව මොනවා වුණත් මහත්තයෝ සිද්ධ වුණේ නම් ලොකු අපරාධයක්. වෙච්ච දේ ගැන මට හිතා ගන්නවත් බෑ මහත්තයෝ. වෙනදා මෙන්ම සුපුරුදු පරිදි වඩු බාසුන් නැහි තම රාජකාරි ආරම්භ කිරීමට ලී මෝලේම පිටා තිබූ වඩුමඩුව වෙත පැමිණෙමින් සිටියා. ලී මෝල මැදින් වඩුමඩුව දෙසට එදී සිටු දර්ශනෙන් වඩුරාල තුෂ්ණීභූත වී ගියා. වෙනදාට උදෑසන වැඩට එන තමා සමග කතා බහ කරන අප්පුහාමි ලී මුදලාලි තමා නිදිගත් ස්ථානයේම පිහිපහර කීපයකින් පහරකා බිම වැටී සිටි දර්ශනය දුටු වඩු බාසුන් නැහේ කම්පණයට පත්ව කෑ ගැසන්නට වුණා. වඩු බාසුන් නැහේගේ මෙම කෑ ගැසීම නිසා ගම් වාසීන් ලී මෝලට එක් රැස් වුණා. ලී මෝලේ අයිතිකාර අප්පුහාමි මුදලාලිව ඝාතනය කර තිබීම මේ පුවතින් මුළු ගමම කැළඹෙද්දී තම පියා තමන්ට අහිමි වීම නිසා අප්පුහාමි මුදලාලිගේ දූවරුන්ද විලාප තබන්නට පටන් ගත්තා. මේ සියල්ල අතරේ අප්පුහාමි මුදලාලිව ඝාතනය කළ ඝාතකයා සොයා පොලිස් විශේෂ විමර්ශනයක් සිදු වෙමින් තිබුණා. පොඩ්ඩක් ඉඳ දෙන්න මේ අපිට මේ රාජකාරි කරන්න පොඩ්ඩක් පොඩ්ඩක් වැහෙන්න කොවිලෙත් දැක්ක මේ රාජකාරි කරන්න අපේ අනේ සර් මං උදේ වැඩට එනකොට වෙනදා අපේ මුදලාලි මහත්තයා අතන ඉන්නේ මේසේ ගාව මෙන්නකොට මෙතන ඉන්නකොට මම දැක්ක මෙතන වැටිලා ඉන්නවා කවුරුත් සැකකට කවුරු හරි ඉන්නවද දෝනි කවුද සැක තියෙන්නේ මෙයා කවුද මෙයා කවුද මහත්තයා ප්‍රදේශයේ බාර පොලිසියේ අපරාධ විමර්ශන අංශය සිය රාජකාරිය අකුරටම ක්‍රියාත්මක කරන අතරේ සිය රාජකාරිය තවත් පහසු කර ගැනීමටත් අපරාධකරුවා හඳුනා ගැනීමටත් අවශ්‍ය නිසා මේ සඳහා පුරුදු පුහුණු කරන ලද තාරා නම් නිලසුරකයාව අපරාධයේ සිදු වූ ස්ථානයට ගෙන්වන්නට තීරණය කළා. තාරා සාක්ෂි ඉතුරු නොකොට පලා ගිය අපරාධකරුවන් හඹා ගොස් ඔවුන්ව නීතියේ රැහැනට හසු කර ගන්නට සමත්කම් දැක්වූ දක්ෂ නිලසුනකෙක්. ලී මෝලට පැමිණි තාරා අවට ගැන විමසිලිමත් වෙද්දී තාරාගේ මෙහෙවන්නා අපරාධකරුවන්ට අමතක වීමෙන් දමා ගිය විදුලි පන්දමක් ලබා දුන්නා. විදුලි පන්දමෙන් ඉව ලබාගත් තාරා ලී මෝල අතරින් ඇවිද ගොස් ප්‍රධාන මාර්ගයට වැටි ගම් ඇතුළට ගමන් ගත්තේ ලී මෝලට පැමිණි ගම් වාසීන් පුදුමයට පත් කරමින්. ගම හරහා ඇවිද ගිය තාරා එක්වරම තම ඉව ඔස්සේ හැරී ගොස් එක් විටම සුමන දාසගේ නිවස දිසාවට හැරෙන්නට වුණා. පොලිස් නිලධාරීන් ද තාරා පසුපස ගමන් කළ අතර නිවස වටා මෙන්ම නිවස තුලද ඉව ඔස්සේ ගමන් කළ තාරාගේ හැසිරීම නිසා පොලිස් නිලධාරීන් එක් නිගමනයකට එළඹුණා. එනම්
අප්පුහාමිගේ ඝාතනය සඳහා සුමන දාසුගේ ඇති සම්බන්ධතාවයයි. මේ තොරතුරු ලැබීමෙන් අනතුරුව වහාම අහුංගල්ල පොලිසිය විසින් ඒ පිළිබඳව විමර්ශනයක් ආරම්භ කරනවා. ඒ වගේම අම්බලන්ගොඩ නිලසුනක ඒකකයේ පොලිස් නිලසුනක තාරා නැමැති නිලසුනකයා මේ අපරාධ ස්ථානය ඉව කිරීම සඳහා යෙදවීමටත් කටයුතු කරනවා. මේ නිලසුනක තාරා එදින මෙහෙවා තිබුණේ පොලිස් කොස්තාපල් 89295 රොෂාන් නැමැති නිලධාරියා විසිනුයි. අපරාධ ස්ථානයේ යම් යම් පරිවේශනයන් ඉව කිරීමෙන් අනතුරුව නිලසුනක තාරා ඉවෝස්සේ මේ ලීමෝලේ රැකියාව කරන තවත් සේවකයෙක් අසලට ගොස් තිබුණා. මේ නිලසුනකයාගෙන් ඒ ලැබුණු තොරතුර මත පොලිසිය විසින් වැඩිදුර විමර්ශන ආරම්භ කරනවා. ඒ අනුව මේ සිද්ධියේ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකියාව ලැබෙනවා. මේ අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් දෙදෙනාගෙන් එක් සැකකරුවෙක් මේ ලීමෝලේ කලක් රැකියාව කරලා ඉන් අනතුරුව රැකියාවෙන් ඉවත් කරන ලද පුද්ගලයෙක්. තව යාළුවෙකුත් එක්ක ඇවිල්ලා මුද්‍රාවට බලපෑමක් කරා කියලා කියනවා. අනේ සර්, නිකන් සර් මගේ යාළුවෙක්, අපි එකට වැඩ කරන යාළුවෙක්. ඉතින් එයාත් එක්ක ඇවිල්ලා ඉතින් අපි මාමණ්ඩෙත් එක්ක කතා කරා මේ ප්‍රශ්නේ ගැන. තමුන් ඩ්‍රින්ක්ස් ගන්නවා. ඉන්දරේ ඇට්ලා ටිකක් ගන්නවා මාත්. තාරාගෙන් ලද හෝඩුවාව සාක්ෂි සහිතව ඔප්පු කර ගැනීමට සැකපිට අප්පුහාමිගේ බෑනා වූ සුමන දාසව පොලිස් අත්අඩංගුවට ගනු ලැබුවා. සැකපිට පොලිස් අත්අඩංගුවට පත් සුමන දාස පොලිසියේ වැඩිදුර ප්‍රශ්න කිරීම හමුවේ අප්පුහාමි ලී මුදලාලිගේ ඝාතනයේ සියලු සුළමුළ ටිකෙන් ටික හෙළි කළා. අපි දෙන්න ඇවිල්ලා හිටන් මාමණ්ඩිත් එක්ක කතා කරා. හැබැයි ඉතින් කතා බහ ටිකක් දුරදිග ගියා. දුරදිග ගියාට පස්සේ මාමණ්ඩි අපිට ගොඩක් බැන්නා. ඉතින් මේ ප්‍රශ්නේ ටිකක් දුරදිග ගියාම මගේ යාළුවා අතින් මාමණ්ඩිට පිහිපාරක් වැදුනා. ඉතින් මම හිතලා කරපු දෙයක් නෙමෙයි, මේ කරන්න දෙයක් නෑ. ඊට පස්සේ අපිත් ඉතින් එහෙම ආවිල්ලා නොදන්න ගානට හිටියා. ඒ හෙළිදරව්ව සමග පොලිසියේ විශේෂ විමර්ශන යටතේ සිදු කරන ලද දුරකථන විශ්ලේෂණ ඔස්සේ අප්පුහාමි ලී මුදලාලි ඝාතනයේ සියලු අභිරහස් කරුණු නිරාවරණය කරගන්නට ආරක්ෂක අංශයට හැකියාව ලැබුණා. දේපල ආරවුලක් නිසා වටිනා ජීවිතයක් අහිමි වෙද්දී පොලිස් නිලසුනක අංශයේ සහ පොලිස් අපරාධ විමර්ශන අංශයේ සූක්ෂම විමර්ශන හමුවේ නීතියෙන් පලා යන්නට උත්සාහ කළ ඝාතකයන් කුටු කර ගන්නට හැකි වුණා. මේ ලීමෝලෙන් ඉවත් කරන ලද සැකකරු අනෙක් සැකකරුත් සමග, ඒ වන විටත් ලීමෝලේ සේවය කළ අනෙක් සැකකරුත් සමග එකතු වෙලා මේ ඝාතනය සිදු කර තිබුණා. එනම් මේ ලීමෝලේ හිමිකරු මෙලෙස ඝාතනයට ලක් කර තිබුණා. ඒ අනුව නිලසුනක තාරාගේ ඉවෝස්සේ ලැබුණු තොරතුරු මතත් දුරකථන විශ්ලේෂණයන් ඇතුළු අනෙකුත් විමර්ශනයේදී අනාවරණය වූ කරුණු මතත් මෙලෙස සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට අරගෙන මේ අපරාධයේ සුළමුළ අනාවරණය කර ගැනීමට පොලිසියට හැකියාව ලැබෙනවා. මේ සැකකරුවන් දෙදෙනා ගරු අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරලා තිබුණා. මේ වන තුරුත් සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගතවයි සිටින්නේ. මගේ අද තිබ පිහියෙන් මුදලාලිට අයින්න සිද්ධ වුණා. මුදලාලි එතනම මිය ගියා සර්. මං හිතලා කරපු දෙයක් නෙමෙයි සර්.